අර දැන් මං කියන දැන් මම නිතර මේ වැඩකට දැන් දානකට වැඩියත් මම ඒ ඒ වෙලාව තුල ඔය සිහියෙන් ඉන්නවා. එතකොට මට අර පිට සිතුවිලි මොකොත් එන්නේ නැහැ. ඒක උපකාර වෙයිද කියන එකයි දැනගන්නත් ඕනේ. ඒ ඒ විතරෙන් දැන් අපි හොඳට කරන්නේ මෙතන කෙනෙක් නැති බව දකින්න. මේ තම මම. එතකොට මම මගේ ආත්මය කියලා දෙයක් නැති බව නිගන්න. එතකොට එතන අන්තෙක ඉන්නේ. නෑ කියන අන්තෙට ගිහින් ඉන්නේ. එතකොට අන්ත දෙකෙන් මිදුණු දහම හම්බෙන්නේ නැති වෙනවා. එතකොට ඒක අන්ත දෙකෙන්ම මිදෙන තැනට යනවා. අර 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 අතර වහ වැසීමක් සිද්ධ වෙනවා. නේතම් මම කියලා ගන්නකොට එතන මම කියන්නේ මම කියලා කෙනෙක් නෑ කියලානේ ගන්න. එතකොට ඉන්න කෙනෙක් නැති වෙන්නේ ඉන්න කෙනෙක් නෑ කියලා හිතන්නේ. එතකොට ඉන්න කෙනා නැති වෙන්නේ ස්කන්ධ. අර ස්කන්ධේ නැති වෙන්නේ. එතකොට ස්කන්ධේ උදේවය දකින්න කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ කෙනෙක් නැති බවනේ දකින්න ඕනේ. දැන් අපේ හැමෝටම දකින්නේ ඉන්න කෙනෙක් නැති බව. ඉන්න කෙනෙක් නැති බව. අපේ හැමෝටම දකින්නේ ඒක. නමුත් වෙන්න ඕනි මෙතනත් කෙනෙක් නැති බව. ඉන්න කෙනෙකුත් නැති බව. එතකොට ඒක 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 එන්නේ දෙයක් තිබ්බොත් මාත් ඉන්නවා කියන ඊගාව ස්ටෙප් එකට එන්න ඕනේ. දැන් පොත තිබ්බොත් මාත් ඉන්නවා. එතකොට දෙයක් කියලා ගත්තොත් ඒ කියන්නේ අපි කියන්නේ ඉත්ත්වයක් කියන්නේ ඉති රූපං කියන්නේ. ඉති රූපං දෙයක් තිබ්බොත් ඉති රූපං සමුදය තිබ්බොත් එතන එතකොට ඒකේ දැන් ඉති රූපං කියන්නේ ඉති රූපං අත්ගමංච කියන තැනට යන්න ඕනේ. ඒ කියන්නේ දෙයක් නැති බව හැමතිස්සෙම අර දෙයක් කියන එක හැදෙන්නේ අර අපේ හඳුරු අර ශබ්ද වර්ණ කියලා අපි දානවා නේද දිට්ඨ සුතමුත කියන තැනින් එහෙමයි ඔව් අන්න එතනින් තමයි දෙයක් නැති බව දැනෙන්නේ දැන් මෙතන දරුවා කිව්වත් ශබ්දයක් තියෙන්නේ වර්ණයක් තියෙන්නේ මොකද සෙන්සර්ස් වලට දරුවෙක් හම්බ වෙන්නේ නැහැ අසකන දිව නාසයට දරුවෙක් හම්බ වෙන්නේ නැහැ දරුවා කියන එක එතකොට දෙයක් වගේ තමයි අපිට දැනෙන්නේ හැබැයි අපේ හැමදෙරනේ දැන් දෙයක් වගේ දැනෙනවා නම් අපේ හැමදෙරනේ එතන කොහොමවත් අපි ඒ කියන්නේ ආත්මේ තියෙනවා. ආත්මේ තියෙනවා. ඔව්. එතකොට අපි ආත්මේ තියෙන ආත්මේ නැති බවයි හිතන්නේ. එතකොට එතන තියෙන්නේ තදාංග ප්‍රහාණයක් වෙනවා. හැබැයි හැමදෙරනේ මේ මෙතන දෙයක් නැති බව දැක්කොත් සමුච්ඡේද ප්‍රහාණයට යනවා. මෙතනදී අර සත්‍ය ඥානය තමයි උතන්ට ඕනේ. යථාභූත ඥානෙ සත්‍ය ඥානෙ කියන්නේ අපේ හඳුනන්නේ දැන් මේක වචනයක් විදිහට ගන්නවට වැඩිය ප්‍රායෝගිකවම අපේ ධර්ම සම්පූර්ණයෙන්ම පැහැදිලි කරන්නේ අපේ හඳුනන්නේ ඕකටම තමයි. අපේ හඳුනන ඇහුවා කියන දේශන. එතකොට අපේ හඳුනනට වැටුණා. අපේ හඳුනන මම ඇත්තටම මේ විෂයක් ඇටිස උගන්නන්නත් පාලිමයි. මට ඒක ලොකු පිටුවහලක් වෙලා තියෙනවා. දැන් ඔබ වහන්සේගේ මේ සූත්‍ර දේශනා මම මේ හැම එකම වගේ මේ මම ඇත්තටම ත්‍රිපිටකයෙන් බලනවා. ඔව්. මම දැනට සූත්‍ර ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම මේ සූත්‍ර ගණනාවක්ම මම දැන් බලලා තමයි මේ පොඩක් අවබෝධයටපත් උනේ. ඔව්. මොකද අපිට අර හැමදාම ඇහෙන සූත්‍රනේ අපි මේ කියන්නේ බලන්නේ හැමදේම. ඔව්. ඉතින් මේ දේශනා ඇසුරෙන් තමයි මේ ඇත්තටම ගත්තොත් මේ ගැඹුරු සූත්‍ර දේශනා මම කියෙව්වෙත් ඇත්තටම මේ මෑතක තමයි මේ දේශනාවලින්. ඔව්. ඉතින් මේක පුදුම විදිහට අවබෝධයට මේ උපකාර වෙනවා. ඉතින් අර ඒ තියෙන මේ පාළි අවබෝධයත් එක්කත් එක්ක මේක හරි පහසුයි වටහා ගන්න. ඒක ලොකු උපකාරයක් වෙලා තියෙනවා. එතකොට අපේ හඳුනේ මේ කොයි පළාතේද? මම මේ කොරණ. එහෙමයි. අන්තර. අත්‍තරම අපේ හඳුනේ අපි පාළි භාෂාවක් විදිහට ඉගෙනගෙන නැහැ. ඇත්ත කියනවා නම්. එන්නේ ඒක හරි. භාෂාවක් විදිහට අපි ඉගෙනගෙන නැහැ. හැබැයි අපි ධර්මයේ විතරයි අපිට අවබෝධය තියෙන්නේ. නෑ ඒක අර මේ ඔබ වහන්සේ අර උච්චාරණය කරනකොට මට තේරිලා තියෙනවා. ඔව්. මේ සමහර තැන්වලදී අර කියවෙන වචන මේ අමාරුවෙන් කියවන බව. ඔව්. එහෙමයි. හැබැයි අපිට ධර්මයේ තමයි අපි බලන්නේ මේ සූත්‍රයෙන් අපි නෑ නෑ ඒක අපේ භාෂාව වැඩක් නෑනේ ඔබ වහන්සේ පැහැදිලි කරනවා වගේ. ඒක තමයි. එහෙමයි. අත්තටම අපේ හැමදෙන්නේ අපි විශාල උත්සාහයක් යෙදෙනවා මේ සත්‍ය හෙළි කළ දෙන්න සමාජයට නැතුව එන අදහසක් නෑ නෑ ඒක ඇත්තටම මේ කාලේ හැටියට මේ අර නිකම් බුදුවරයෙක් පහළ වුණා සමානයි මේ මොකද අපිට පැහැදිලි ඉන්නේ මේ මේකේ යනකොට
අපි සෑහෙන දේ අපි බලන මෙච්චර කල් හොයපු දේ කොතනින්වත් එළියට ආවේ නෑ. අර මේ මිනිස්සුන්ව නිකන් මෝහනයකට පත් කළා වගේ. ඔව්. හරි හරි ධර්මයේ යට ගහලා නිකන් අර මොකක්ද කියන්නේ තේරෙන්නේ නැහැ. දෙහිලා තියෙනවා. ඇත්ත නේද අපි හඳුරන්නේ කියනකොට තේරෙන ලොක්. ඇත්තටම මිනිස්සු මොලාවට පත් කළා තියෙනවා. සෝහාදීන් අර මෙහෙම අහනකොට තමයි දැනෙන්නේ අපි මොන හානියක්ද මේ කරගෙන යන්නේ කියලා. ලොකු සංවේගයක් ඇති වෙන්නේ අපේ හඳුනන සමහර දේවල්. ඇත්ත වෙනවා ඇත්තමයි. ඔව් එහෙමයි. අර දැන් ඔබ වහන්සේගේ දේශනා අසන ඇත්තටම අපිට අවබෝධ වෙච්ච දේත් අපි මේ මමනම් ගොඩක් තැන්වලදී පැහැදිලි කරලා දෙනවා. ඉතින් අර ඒ ඒ තැන්වලදීම අපට තේරෙනවා දැන් මේ ඇත්තටම මේ සම්මල වයසක අයව අපි කොයි තැනේද මේ හිර කරලා තියෙන්නේ කියලා. ඔව් නේද. අපි කතා කරනකොටත් තේරෙනවා නේද හැමෝටම අපි අපේ හැමෝටම එතකොට ඒකිනුත් තේරෙනවා අපි අවංකව අපේ හැමෝටම මේ කතා බහ කරන්නේ කතිකාව හැම එකම අපි හරිම නිර්මලව කරන්නේ හිත ඇතුලේ එකයි එකයි හිමස්ම අදහසක් අපිට නැහැ ඒක මොන වුණත් කවන්නේ නැහැ කියලා අපි සත්‍යව තමයි අපි බලන්නේ හෙලි කරන්න අපිට ගුරුවක් කියන්න එහෙම මොකක් කිසිම අවශ්‍යතාවයක් නැහැ කාටවත් සහායයක් කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ ඉතින් අපි අම බුදුන් වහන්සේ දේවදත්ත වැඩි කරා වගේ තමයි අපේ අදහස් තියෙන්නේ. يعني අපි කියන්නේ ඕනම කෙනෙක්ට මේක බලන්න බලලා මොන හරි තමන්ට ගන්න දෙයක් තියෙනවා නම් මේකෙන් අරගෙන තමන්ගේ සසර දුක නිමා කරගන්න ඒකට තමයි මේ අපි උත්සාහ කරන්නේ කියලා තමයි අපි හැමෝටම පෙන්නන්නේ. තමන් තම තමන්ගේ කටයුතු කරගන්න කොච්චර වටිනවද කියලා. ඔව්. අවුදර පොඩ්ඩක් අර වෙලා තියන්නේ මේ යන සම්ප්‍රදාය ඔව් එහෙමයි අර යන සම්ප්‍රදාය වෙනස් කරන්න ඇත්තටම මේ ලොකු තරුණ අවංක හාමුදුරුවෝ ඒක රාශි වෙලා ඇත්තටම මේ කටයුත්තට බහිනව නම් හොඳයි කියලා තමයි අපිට නම් දැනෙන්නේ. නෑ නෑ මම ඇත්තටම හඳුන්නේ යන ඕනෑම දැන් මම ඔය මේ යන සම්ප්‍රදාය වෙනස් කරන්න සමහර තැන්වල යෝජනා කළා. ඊළඟට ද පත්‍රිකා හදලා මේ ගොල්ලන්ව මේක මාර්ගයෙන් වෙනස් කරන ගොඩක් තැන්වලදී වැඩ කළා. ඉතින් ඒ තැන්වලදී ඉතින් ගොඩක් විවේචනම තමයි එන්නේ. ඉතින් ඒ ඔව් මම ගොඩාක් කල් ඉඳන් මේකෙන් වෙනස් වෙන්න උත්සාහ කළා. නමුත් වික්ක සමාජය වෙනස් කරනවා කියන එක පහසු වැඩක් නෙමෙයි ඉතින්. නෑ අත්තටම අපිට නම් වෙනස් කරන්නට වැඩි අපි බලන්නේ සත්‍ය හෙලි කරනකොට සත්‍ය ඉස්මතු වෙනකොට අර අසත්‍ය යට යන්න ඕනි කියන අදහස තමයි අපිට තියෙන්නේ. අවිද්‍යාව දුරු වෙන්න නම් විද්‍යාව ඉස්මතු වෙන්නේ නැහැ. එහෙමයි. විද්‍යා ලෝකේ පහළ වුණොත් නේ අවිද්‍යාව දුරු වෙන්නේ. ඒක නේද අපි බලන්නේ සත්‍ය හෙලි කරන්නමයි. එතනදී තනි කරම මේ අවිද්‍යාවෙන් වහලා තියෙන්නේ. අසනම් තේරෙන විදිහට. වැහිලා තියෙන්නේ. නෑ. එහෙමයි. පරම්පරාවෙන් එන්නේත් නෑ. ඔව් ඇත්ත. එහෙම ධර්මයක් දෙන්නේත් නෑ. ඇත්ත ඉතින් අර අපේ ආන්දර මතක් කරනවා කි මේක අර ආර්ථික උගුලකට අහු වෙලා වගේ තමයි මට නම් හිතෙන්නේ. මේ ඒ වගේ බාහිර පැත්ත තමයි ගොඩක් තැන්වලදී අපි දකින්නේ. ඉතින් හරි අස්සරණයි. ඉතින් අපිට තේරෙන දේත් මේ ලොකු අයට තේරෙන්නේ නැහැ කියලා දැනෙනකොට ටිකක් දුක හිතෙනවා එක්ක. එහෙමයි අපේ හැමෝම. ඔව් එහෙම ලොකු ඛේදනීය තත්ත්වයක් තමයි තියෙන්නේ. එහෙමයි. අපි බලන්නේ දැන් තරුණ අයව හරි මේ මාර්ගයට පොඩ්ඩක් හරි ගන්න පුළුවන් විදියක් තියෙනවා නම් ඉතින් ඒකට තමයි උත්සාහවන්ත වෙන්නේ. ඉතින් මේකෙන් අපිට ලැබෙන මානසික සුවය හරි චුට්ටක් හරි ලබා දෙන්න විදියක් තමයි ඉතින් හොයන්න ඕනේ. ඇත්තටම අපේ හැමෝටම නිහතමානීව මේ අදහස් දක්වන විදියට හරි සතුටක් දැනෙනවා. මොකද වික්ෂුන් වහන්සේලා අපේ ආන්දරනේ ගොඩක් වෙලාවට මේ හිර වෙලා ඉන්නවා. එක එක අර මානීය අදහස් වල හිර වෙලා ඉන්නවා. එතකොට පොදු අදහසකට කටයුතු කරන්නේ නැහැ. අපි ගොඩක් ආරාණවල නීතිය අපේ ආන්දරනේ. එතකොට අපි දැක්ක ප්‍රසිද්ධියේ ඉන්න දැන් ධර්ම දේශනා කරන අපේ ආන්දරනේ සමහරවිට ප්‍රශ්නයක් අහන්න බෑ ළඟට ගිහිල්ලා මේ ගිහියෙකුට ඇවිල්ලා කතා බහ කරන්න බැරි දුරු ගොඩාක් ඈත දුරකින් ඉන්න බවක් දැනෙනවා. මිනිස්සුත් පල්නකොට මිනිස්සු බය යාරි උපවාදයට අහුවේ කියලා. ඒක නිසා මේ ඒක කියලා ඉතින් කියනකොට ඉතින් මිනිස්සු එන්නේ නැහැ කතා කරන්න.
එතකොට ඇත්ත උන්වහන්සේගෙන් අහනවා ඇවිල්ලා හැමෝම ප්‍රශ්න ලෝකේ කිච්චනාම ලෝකං වදේති එහෙම අහනවා. නමුත් දැන් ඉන්න අපේ ආමඳුරාවගෙන් කිසි දෙයක් අහන්න බෑ. අපේ දැන් ඉන්න ගිහිය අසරණ වෙලා ඉන්න අහන්න කෙනෙක් ඇඟට කඩව ඉන්න ගැතියන්නේ තියෙන්නේ ඒක තමයි. ආරච්චිකංග එතන පුදුමාකාර වෙනසක් තියෙනවා බුදු සමයත් එක්ක බලනකොට. දැන් බුදුන් වහන්සේ නැගිනිල් කියලා කතා කරනවා කිසා ගෞතමී. ඉතින් අපේ ආමඳුරනේ මේකේ තියෙන වැඩේ අපේ හඳුනාගන්න මහන මහන කියන වචනේ අර්ථයවත් නොදන්නකමක් තියෙනවනේ ගොඩක් තැන්වල. අපි ගොඩක් වෙලාවට කියනවා භික්ෂුත්වයේ අධ්‍යාත්මයෙන් දකින්න මේ අඳුමෙන්වත් කිසිම දෙයකින් දකින්න යන්න එපා අධ්‍යාත්මයෙන් භික්ෂුත්වයේ ගන්න කියලා. මේ සිතට එන අරමුණ දකිනවා නම් මේ අරමුණේ කෙනෙක් පුද්ගලයෙක් දෙයක් නැති බව දකිනවා නම් ඒ සමුදයන්ත අත්ගාමයන්ත